වර්තමානයේ තුල අපි දකිනවා සමස්ත දේශපාලනය සහ දේශපාලනඥයින් පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන මොහොතක මේ රටේ බහුතර ජනතාව ප්‍රතික්ෂේප කරන මොහොතක අපි නව නිර්මාණශීලී දේශපාලන ගමන් මගකට අවතීර්ණ වන්නට එදා ඒ ප්‍රතික්ෂේප වුණු දේශපාලනය ප්‍රතික්ෂේප කරන්නට ඉදිරිපත් වෙච්ච මේ රටේ තරුණ ප්‍රජාව සහ ඒ මැදිස්ත්‍ව ජනතාව ගාලු මෝදොර භූමියෙන් ඒ අරගලේ හඬ මතු වෙච්ච මොහොතක ඒ වගකීම ඉටු කරන්නට නව බලවේගයක අවශ්‍යතාවය අපි හැමෝටම පෙනෙන්නට තිබිච්ච කරුණා. ඒ නිසා සහෝදර සහෝදරියනි ඒ නව බලවේගයක අවශ්‍යතාවය ඉටු වීමේ සිහිනය මම විශ්වාස කරනවා අපි මේ නවලංකා නිදහස් පක්ෂය හරහා ඉටු කරන්නට සමත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අත වශයෙන්ම මම මේ අවස්ථාවේ දීර්ඝ වේලාවක් ගන්නෙ නැහැ. මොකද මුළු වැඩසටහන අපි පැය දෙකක් තුල අවසන් කරන්නට සාකච්ඡා කරගෙන තීන්දුව කරලා තිබෙන නිසා කෙසේ වෙතත් ඒ තරුණ ප්‍රජාවගේ සමග අපි අවස්ථා ගණනාවක් සාකච්ඡා කරලා ඒ වගේම මේ රටේ ජනතාවට අවශ්‍ය කරන ඒ නිර්මාණශීලී පිරිසිදු දේශපාලන වගකීම ඉටු කරන්න පුළුවන් පුද්ගලයින්ට අද දිගින් දිගටම මේ රටේ ජනතාව ඒ ඉල්ලීම ඉදිරිපත් කර බලපෑමක් කරා. ඒ නිසා තමයි මම විශ්වාස කරනවා මේ වෙන විටත් නවලංකා නිදහස් පක්ෂය මුළු මේ දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාව ආවරණය කරලා විශාල උද්‍යෝගයකින් කටයුතු කරන මොහොතක තමයි මේ රටේ ඇතිවෙච්ච ඒ ආර්ථික ව්‍යසනය කඩාවැටීම ඉදිරියේ අපි ටිකක් මන්දගාමී වුණා. මොකද ඒ අපහසුතා මැඩගෙන ඉදිරියට යන්න අපිටත් අපහසු වුණා වගේම මේ රටේ ජනතාව විශාල පීඩනයක් තුළ කටයුතු කරනකොට අපි කැමැත්තක් දැක්වෙ නැහැ ඔවුන්ට තව තවත් මේ දේශපාලන වශයෙන් ඒ වෙලාවේ ඒ බලපෑම ඇති කරන්න. මොකද එක පැත්තකින් මේ රටේ ආර්ථිකය කඩා වැටිලා ඉන්ධන නැතුව කිරි පිටි නැතුව ගෑස් නැතුව මේ වගේ ලිස්ට් එක කියන්න ගියොත් විශාල වෙලාවක් යනවා. මේ වගේ ආර්ථික අපහසුතා තියෙන වෙලාවක මම හිතනවා මේකට විසඳුමක් හැටියට මරහඬ තලනවා වෙනුවට ජාතික වැඩපිළිවෙලක් තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේ වෙන විටත් ඒ ප්‍රධාන ලියවිල්ල අවසන් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා තව සති කිහිපයක් තුළ මේ ජාතික ලියවිල්ල මේ රටේ ජනතාවට ඉදිරිපත් කරලා මේ රටේ ජනතාවටත් ඒ සඳහා අවශ්‍ය කරන ඒ යෝජනා අදහස් සංශෝධන ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීලා මේ රටේ නැවත ජනතාවාදී පාලනයක් ස්ථාපිත කරන්න නව ලංකා නිදහස් පක්ෂය පෙරමුණ ගන්නවානේ කියන ඒ සාධකය මානව අවස්ථාවේදී තබන ඒ වගකීම වෙනුවෙන් ඔබ සියලු දෙනා ගරු අපේ ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ සිවවන ජනාධිපතිනිය ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියනි අත වශයෙන්ම මේ අවස්ථාවට ඔබතුමිය සහභාගී වීම අපිට විශාල ශක්තියක්. අපි දන්නවා ඔබතුමිය මේ රටේ දේශපාලනය වෙනුවෙන් ඔබතුමිය පමණක් නෙවෙයි
ඔබතුමගේ පවුලේ සමාජයේ මව් දෙමව්පියන් ඒ වගේම ස්වාමි පුරුෂය ඇතුළු බොහෝ දෙනෙක් ජීවිත පරිත්‍යාග කරා ඔබතුමියත් විශාල වශයෙන් තමන්ගේ ඒ අහිමි කරගත්ත බොහෝ දේ තියෙනවා එනිසා අපි ඔබතුමියට පීඩනයක් එල්ල කරනව නෙවෙයි නමුත් ඔබතුමියගේ ගැන විශාල බලාපොරොත්තුවක් මේ රටේ ජනතාව තබා තිබෙනවා එනිසා අපිට අවශ්‍ය කරනවා ඒ ඔබතුමියගේ අදහස් උපදෙස් ඒ මඟ පෙන්වීම අපිට අවශ්‍ය කරනවා ඒ ශක්තිය ලබා දෙන්නට ඔබතුමිය මේ අවස්ථාවට සහභාගී වීමත් අපි දකින්නේ අපිට විශාල වශයෙන් ලබා දෙන ශක්තිය ඒ ශක්තිය අපි දැවැන්ත ජවයක් කරලා අරගෙන අපි ඉදිරියට යන්නට සූදානම් බව ප්‍රකාශ කරමින් ඔබතුමියව බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා ඒ වගේම නවලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා හැටියට කුමාවැල්ගම මැතිතුමා ඒ සභාපතිත්වය බාර අරගෙන එතුමා ඒ නවලංකා නිදහස් පක්ෂයට මේ කාර්යාල ගොඩනැගිල්ල ලබා දීම අපේ ගමනට විශාල ශක්තියක් වගේම මේ රටේ ජනතාව එතුමා ගැන විශාල බලාපොරොත්තුවක් තබා තිබෙන මොහොතක් මොකද මේ රටේ රාජපක්ෂ සංස්කෘතිය පළවා හරින්නට පළමු වෙඩිමුර තබපු පුද්ගලෙක් හැටියට එතුමා කෙරෙහි මේ රටේ ජනතාව විශාල බලාපොරොත්තුවක් තබාගෙන තිබෙනවා අපි ඔබතුමාවත් මේ මොහොතේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඒ වගේම නවලංකා නිදහස් පක්ෂයේ ලේකම් තුමා තිලක් වරාගොඩ මැතිතුමාව මේ අවස්ථාවේදී මා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා වගේම අපිට විශාල ශක්තියක් ලබා දෙන්නට අපිට සුබපැතුම් එක් කරන්නට වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමන්ලා අපේ අනුරයාපා හිටපු ඇමතිතුමා චන්දිම වීරක්කොඩි හිටපු ඇමතිතුමා ඒ වගේම අපේ ජාතික සංවිධායක අපේ හිටපු උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍යතුමා ඒ වගේ අපේ පාර්ලිමේන්තුව අපේ ජයතිස්ස රණවීර හිටපු අමාත්‍යතුමා ප්‍රියංගනී අබේවීර හිටපු අමාත්‍යතුමිය ඇතුළු මේ මත් අපේ හිටපු ඇමතිතුමා අපේ හිතවත් නන්දිමිත්‍ර ඒකනායක මැතිතුමා ඇතුළු නවලංකා නිදහස් පක්ෂයේ අපේ මධ්‍යම කාරක සභාවේ නිලධාරී මහත්මා මහත්මීන් මා මේ අවස්ථාවේදී බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වී සිටින ඒ සියලුම අපේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් විවිධ අපහසුකම් මැද්දේ මේ අවස්ථාවට ප්‍රධාන ක්‍රියාකාරීන් සහභාගී වී සිටිනා වගේම අපිට දේශපාලන වශයෙන් නව බලාපොරොත්තු ඇති කරගෙන බොහෝ දෙනෙක් මේ අවස්ථාවට මේ අවස්ථාවේදී පාටලි ජම්පික හිටපු අමාත්‍යතුමා සහභාගී වෙනවා අපි එතුමාවත් බොහොම ගෞරවයෙන් පිළිගනිමින් ඔබ සියලු දෙනා මේ ගෞරවනීය සම්භාවනීය ඒ වගේම ඔබ සියලු දෙනාව මේ අවස්ථාවේදී බොහොම ගෞරවයෙන් පිළිගනිමින් මේ සභාවේ ඉදිරි කටයුතු කරගෙන යන්නට ඉඩකඩ ලබා දෙමින් මානව දෙනවා බොහොම ස්තුතියි උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්නත් අමතක කරන්න එපා